ශ්‍රීලංකේය ජේෂ්ඨ ප්‍රවසියන් වෙනුවෙන් පිදෙන ගෞරවාන්විත රියැලිටි උත්තමාචාරය ඩයලොග් ප්‍රශංසා දරන 60+ සීසන් 4 අවසන් සුපිරි තරඟකරුවන් 6 දෙනා බලාපොරොත්තු වෙමින් සිටිනවා අද මේ වේදිකාවේ ගීත ගායනා කරන්න හොඳය විශාරද එඩ්වඩ් ජයගොඩි මහත්මයා විශාරද සෙව්වන් දී රණතුංග මහත්මිය සංගීත අධ්‍යක්ෂක කලින් පෙරරා මහත්මයා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අසනී අපේ සුපුරුදු සංගීත කණ්ඩායම ආදරයෙන් පිළිගන්නවා අපි අවසන් වශයෙන් තේරිපත් වුණු අම්මලා තාත්තලා දස දිනාටම හැකියාව තිබෙනවා ජනප්‍රිය කිරුළ වෙනුවෙන් තරඟ වදින්න අපි බලමු SMS මනාපය ලබා දෙන්න ඕනේ කොහොමද කියලා ඩයලොග් ප්‍රශංසා දිරණ 60+ සීසන් 4 දක්ෂතම තරුව විනිශ්චය මණ්ඩලයේ තෝරද්දී ජනප්‍රියම තරුව ඔබ තෝරන්න DS හිස්තනක් Taman කැමති ගායන තරුවේ අංකය සඳහන් කර 99.2ට SMS කරන්න අංක 1 ජානක ඉලුක්කුඹුර අංක 2 දයාශීලී මීගල්ලාරච්චි අංක 3 රංජිත් කුමාරබඩු අංක 4 සුමනවීර සිල්වා අංක 5 රවි ප්‍රනාන්දු අංක 6 ලීලානන්ද හේවාපසම් අංක 7 පාලිත රාජපක්ෂ අංක 8 ඩැනි ප්‍රනාන්දු අංක 9 එල්සන් පීරිස් අංක 10 කුමාරසිරි පෙරේරා ඩයලොග් ඇතුළු ඕනෑම ජංගම දුරකථන ජාලයකින් හැකිතාක් SMS කළ හැකි. අද දවසේ මුල්ම අවස්ථාව අපි ලබා දෙනවා ආදරණීය ගෞරවණීය තාත්තා කෙනෙකුට. මේ සුමනවීර සිල්වා මහත්මයා. කට බෙන්දා ආචාතහසක් රසවින්දා නටුවක කටු මත අටුක බව හදවත පාරයි වේදනා සෙව්වන් දියකට බෙන්දා ආචාතහසක් රසවින්දා අතුවක කටු මත අතුක බව අතුවත පාරයි වේදනා නව යෞවන හද මුයනේ දහසක් මල් මට හිනහෙනවා මට මනෝතේරෙන කරුණක් මේ සෙව්වන් දියටම හිත යනවා සෙව්වන් දියකට ආචාතහසක් රසවින්දා අටුවක කටු මත කටුක බව හදවත පාරයි වේදනා ආචා
නටුවක කටු මත කටුක බව අදවත පාරයි වේදනා සිවුවන් වියකට පින්බැන්දා ආශා දහසක් රසවින්ද නටුවක කටු මත කටුක බව දැනේ අදවත පාරයි වේදනා අම්මා කාටද කිව්වේ ඈ සිව්වන්දියකට පෙම්වන්ද රයිට් ඕකේ ගෞරවණීය විරුච මණ්ඩලය එයාගේ නම තිබ්බ නිසා යාටම දෙමු අපිනේ ඔව් හොඳයි සභාපතිතුමනි අන්තිමට කියපු කතාවට නම් එකඟ නෑ සිව්වන්දිය හිත රිදවනවා කියලා මම නලිනයටත් කිව්වේ හිතලා නම් කාගේවත් හිත නම් රිද්දලා නෑ කියලා හිතලා රිද්දලා නෑ ගොඩක් අය හිත රිදිලත් ඇති ඔය ගීත විශ්ව මම ගොඩක් කතාවල් අහලා තියෙන ගීතයක් හෙලෝ කවුද දැර්තක්කද අද මොකද පරක්කු කිල වගේ බලනවද වැඩේ මාට්ටු අපි ආයි මගේකද කාගේද මං හිතුවා සර් කට් කරද්දි සර්ගේ කවෙන්නේ නැති කියලා මන් දන්නේ මට දැනෙන්නේ තාත්තාරේ ඒ රසය මුල් ගායකයාගේ ඒ දීපු රසයම අද ගායනෙන් මට මේ තාත්තගෙන් දැනුණා. ඉතින් ඔබතුමා මේ හැමදාම ඉතින් ලස්සනට බොහොම හිමීට බොහොම ශාන්ත දාන්තව තමයි ගීත ගයන්නේ. හැබැයි මේ ගීත ඇතුලේ තියෙන්නේ අමුතු හැඟුම් අමුතු විශ්මය දනවන කාරණා. ඔබතුමාට අපි සුභ ප්‍රාර්ථනා කරනවා. සෙව්වන්දි හරි ජොලිය හිටියේ. මේ සින්දුවේ ටයිටල් එක දැක්කම මම ආස සින්දුවක්. ඔව්, දිවාවිතක්නේ අපිත් ආස. ඔව්, ඒ කියන්නේ ඒ ගීත අහද්දි මට එක එක මතකයන් වලට යනවා. ගොඩක් ඉන්න. ගොඩක් වුණ නවත් ගන්න. අපිවත් එක යන කියන්නේ යන ගමනක් දැනට පොඩක් වුණ නවත් ගන්න. ඉතින් තාත්තා ඇත්තටම මේ රයි තාත්තගේ හඬ තාත්තා මේ අනුකරණයක් කරන්නේ නැහැ. ඉතින් විනිශ්චය මණ්ඩලයක් හැටියට තාත්තා ගැන අපි ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. තාත්තා වැඩි හොඳටම කරා. තාත්තා SMS කතන්දරෙත් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්න පුළුවන්. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මගේ හිතවතුන්ට මම ඉල්ලා සිටිනවා මගේ අංකය 4 DS හිස්තරක් අංක 4 99.2ට SMS කරනවා පුළුවන් තරම් මගේ හිත මිත්‍රයන්ගෙන් ඉල්ලා සිටිනවා. DS හිස්තනක් අංක 4 සඳහන් කර 99.2ට SMS කරන් අවසන් මහා තරංගයේ ජනප්‍රිය කිරුළ හිමි කර දෙන්න ප්‍රේක්ෂක ඔබට හැකියාව තිබෙනවා. අපි මේ ආදරණීය තාත්තා වෙනුවෙන් අපි සුතන වෙන විරාමයක් ලබා ගන්න මේ ඩයලොග් ප්‍රශංසා කරන 60+ සීසන් 4. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට තිරයක් වෙන අපේම මෙහෙයුම. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට තිරයක් වෙන අපේම මෙහෙයුම. පටුමාවත්
වල දූවිලි අතරේ අපගේ තිබැරිමි පිය සටහන් නැත දොල පත දිදුලන පෙන පිඩු අතරේ අපේ කතාවේ කෙටි පටුනක් නැත ගුරු පාරේ මේ දොල අයිනේ අපේ රහස් ඇත සැඟවීලා අපේ රහස් ඇත ලියවීලා ඇසුවා ඇල දොල තුටුවා අතිනත් ගෙන අප දෙඩු කතාබා ඉරහඳ ඇසුවා ඇල දොල තුටුවා අතිනත් ගෙන අප දෙඩු කතාබා එන බුදුවේ දවස් සංගවනු හැකිවේ ඉරට හඳට ඇල දොලට කතාබෑ පාරේ මේ දොල අයිනේ අපේ රහස් ඇත සැඟවීලා අපේ රහස් ඇත ලියවීලා මේ ගුරු පාරේ මේ දොල අයිනේ අපේ රහස් ඇත සැඟවීලා අපේ රහස් ඇත ලියවීලා මේ ගුරු පාරේ මේ දොල අයිනේ අපේ රහස් ඇත සැඟවීලා තාත්තගේ රහස් සාමාන්‍ය කොයි තැන්වලද සැඟවිලා තියෙන්නේ ඒ තැන්වලම තාත්තගේ තැන්වලමයි කියන්නේ ඒ ලේන් එකේම තාත්තත් හිටියේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ඔව් විශ්ව ඇත්තටම මේ තාත්තගේ අද ගායනාව මම මේ අහගෙන ඉද්දි මට දැනෙච්ච දේ තමයි මුල ආරම්භයේ ඉඳලා මේ ගීතට ආපු රිද්මය ඔව් ඒකත් මේ ගීතේ තව එක්තරා විදිහක වර්ෂන් එකක් විදිහට තමයි මට ඇහුනේ. එතකොට මේ වගේ වර්ෂන්ස් ගොඩක් ඇරණි ගීතවලට නැත කාලෙදි විවිධ ගායක ගායිකාවන් ඉදිරිපත් කළා තියෙනවා. ඒක වරදක් නෑ ගොඩක් වෙලාවට සමහරවිට ගීතයක් නැවත සමාජගත වීමට ඒක හේතුවක් වෙනවා. අනිවාර්යයෙන්ම. මේක වෙනස්ම මාදිලි ගීතයක් තාත්තගේ වගේ තේරෙනවා මුල් ගීතය අහලා නෙමෙයි තාත්තා මේ ගායනාව පුරුදලා තියෙන්නේ කියලා ඇත්ත නේද මොකද ඔය වගේම ඔය තාත්තා ගායනා කරපු විදිහම අනික් වර්ෂන් එක මමත් අහලා තියෙනවා තාත්තා අනිවාර්යෙන් ඒක අහලා තමයි පුරුදු වෙලා තියෙන්නේ හැබැයි ඒ කිසිම දෙයකට හානියක් නොවෙන්න හරිම ලස්සන්ට මේ අසනි අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා හරි අපූර්වට ගීතය ගායනා කරා අපූර්වී ගායන සුබ පතනවා තාත්තට ගොඩක් ස්තුතියි හොඳයි දැන් අපි ඉන්න තැන සහ තත්ත්වය අපේ වටපිටාවත් පොඩ්ඩක් බලන්න ඕනේ දැන් සාමාන්‍ය වෙනස් වෙන්න ඕනේ හැම දෙයක්ම වෙනස් වෙන්න ඕනේ වෙනස් කරන්න ඕනේ වෙනස් වෙනස් පියවරයන් තබන්න ඕනේ හැබැයි දැන් මේ අපි ඉන්න වකවානුවේ තව ටිකක් ඉහළට තමයි වෙනස් වෙන්න ඕනේ ඔබතුමාට කොහොමද ඔබතුමාගේ හඬට ආසයි ඔබතුමාගේ ගායන ශෛලියට ආසයි අපි සුබපතනවා ගොඩක් ස්තුතියි හොඳයි තාතා අපි SMS කතන්දර කියමු මගේ අංකය කාට මගේ ගීතයන් රසවින්දන DS ස්තන අංක අට සඳහන් කරලා හැකිතාක් SMS කරන්න කියලා ඉතා ආදරයෙන් ඉල්ලා හිටිනවා
DS හිස්තැනක් අංක 8 සඳහන් කර 99.1කට SMS කරන්න අවසන් මහා තරගයේ ජනප්‍රිය කිරුළ හිමි කරගන්න නම් ආදරණීය තාත්තට ප්‍රේක්ෂක ඔබගේ SMS මනාපය වැඩි වශයෙන් ඕනවන බවත් මතක තබා ගන්න. අපි සූදානම් තවත් ගෞරවනීය තාත්ත කෙනෙකුට වේදිකාවට ආරාධනා කරන්න මේ කුමාර සිරි පෙරේරා මහත්මයා. මගේ ප්‍රථම ප්‍රේමී බස් එකට නැගලා සීට් එක ගාවින් වාඩි වෙනවා බස් එකෙන් බහින තැන එනකම් වචනයක් කතා කරන්නේ අතින් අල්ලන්නේ බයයි ලැජ්ජයි බහිනකොට බහින්නම් කියලා කියනවා එච්චරයි ලේන්සුවක් දුන්න පොතක් අස්සේ තියලා වහලා තියනවා පවුඩර් දාලා ඔක තමයි අපේ ප්‍රථම ප්‍රේමී
මතකයෙන් තොර ජීවිතය පූර්ණ හිස් කඩදාසියකි. සත්‍ය යනු අපේ මතකයයි කියලා. ඉතින් මේ හැඟීම් බර ආදර මතක ගීතය අහද්දී තාත්තා ගායනා කරද්දී ඇත්තටම ඒ මතකයට යන්න හිතන තරමට තාත්තගේ ගායනය හරිම සුන්දරයි. එඩර් මහත්මයා, ඔබතුමා නම් ඇත්තටම ওই සම්බන්ධයෙන් අවබෝධයක් නැහැනේ. ඒ නිසා ඒ ගැන කතා කරන එක අපි මේ ගීතය ගැන කතා කරමු. අර කිව්වා වගේ මටත් දැනෙන්නේ මේ තරගකාරී නෙමෙයි. මම ගීතයක් ගයනවා. කැමති නම් විනිශ්චයක් දෙන්න, කැමති නම් මාව ඊළඟ වටේට අරින්න, කැමති නම් ගෙදර අරින්න. ආත්ම තෘප්තිය සහ ආත්ම විශ්වාසය මත පදනම් වෙලා තමයි ඔබතුමා ගීත ගයන්නේ. ඒ ඔබතුමා ගේන දේවලුත් අපට ඒවැ විශ්වසනීයත්වය ගොඩ නැගෙනවා. ඔබතුමා අරන් එනකොට, ඔබතුමා මෙහෙම අතට අරන් එනකොටම අපට ඒ විශ්වසනීයත්වය ගොඩ නැගෙනවා. ඉතින් ඒ විශ්වසනීයත්වය පළුදු නොකර තමයි ඔබතුමා බහින්නේ. මේ වේදිකාවෙන් බහින්නේ. බොහොම ස්තුතියි. ස්තුතියි සර්. අපි මේ මගේ ප්‍රථම ප්‍රේමය මට සිහිපත් වුණා. එද හරි ලස්සන ඒවා සිහියට එන්න කියනවා කියන්නේ ඉතින් ඒක ලොකු දෙයක් නේ. සර්. සර් දන්නේ නැහැ. සර් මේව දන්නේ නැහැ. හොරින් බලන් ඉන්නේ මොනවද? ඉතින් නේ මම මේ කල්පනා කරනවා ප්‍රථම එක කෝකද? ගන්න මම. තාත්තා මේ වේදිකාවේ ඉන්න ඕන කියලා මට හැඟෙනවා. හදවතින්ම සුප්‍රාර්ථනා කරනවා තාත්තට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. මේ වැඩසටහන අවසන් වෙනතුරු අපිට දකින්න ලැබෙන්න කියලා. තාත්තා SMS කතාවත් අපි හොමම කියමු. මගේ අංකය 10, මගේ ගීතය රසවින්දනම් DS DS අනුනම් DS ස්තනක් අංක 10ට SMS කරන්න 99.2. BS තනක් අංක 10 සඳහන් කර 99.2 SMS කරන්න අවසන් මහා තරගයේ ජනප්‍රිය කිරුළ හිමි කර දෙන්න ප්‍රේක්ෂක ඔබට හැකියාව තිබෙනවා මේ ආදරණීය තාත්තා වෙනුවෙන්. එවනම් අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න මේ ඩයලොග් ප්‍රශංසා දරන 60+ සීසන් 4. මනුදම් මෙහෙවර ලංකාවේ අපට තිරයක් වෙන අපේම මෙහෙයුම. මනුදම් මෙහෙවර ලංකාවේ අපට තිරයක් වෙන අපේම මෙහෙයුම. අද පුබුදු කෙරේයා ආසිරි මංගලගේ පැතිරේයා පතිනිය පතිකුලයට පැමිණේයා පතිනිය පතිකුලයට පැමිණේයා සෙනෙහස රන් රස මින් වේයා සින්දු කුසවන් ගං කොමලියසේයා බැඳි සෙනෙහස රන් රස මින් වේයා සින්දු කුසවන් ගං කොමලියසේයා සිසිවත තුරුලෙහි සාමුවසේයා පතිනිය පතිකුලයට පැමිණියා වත් සුනුසුවඳින් සුවඳ කෙරේයා පෙම් කුසුමන්
අද පුබුදු කෙරියා ආසිරි මංගල වී පැතිරේයා පතිනිය පති කුලයට පැමිණේයා පතිනිය පති කුලයට පැමිණේයා නලලත තිලකය මෙන් සැසඳේයා සසර පුරා පැතුවයි පැවසේයා නලලත තිලකය මෙන් සැසඳේයා සසර පුරා පැතුවයි පැවසේයා කුලංගනකගේ යහගුණ කියවේයා පතිනිය පති කුලයට පැමිණේයා වත් සුනු සුවඳින් සුවඳ කෙරේයා පෙම් කුසුමන් අද පුබුදු කෙරේයා ආසිරි මංගල ගී පැතිරේයා පතිනිය පති කුලයට පැමිණේයා පතිනිය පති කුලයට පැමිණියා පතිනිය පති කුලයට පැමිණියා අයිබන් පතිනිය පති කුලයට පැමිණේවා පැමිණියා පැමිණියා තාත්තගේ වෙඩින් එක දවස තාත්තට මතකද මතකයි මතකයි තාත්තා දා ගීත ගායනා කළාද වේදිකාවේ අපට සිරි ඇයි එහෙම ගීත ගායනා කරන්න ඒ වගේ දෙයක් තිබුණේ නැහැ ඒ කාලේ තිබුණේ නැහැ ඒ කාලේ එහෙම පහසුකම් තිබුණ නැද්ද නැත්නම් මේකන් අර පහසුකම් අඩුයි හොඳයි ගෞරවණීය විනිශ්චය මණ්ඩලය හැමදාමත් වගේ තාත්තගේ ගායනය අර කනට හරීම මිහිරි ගායනයක් ඒක රිදෙන් නැති අපිට ඇස් දෙක පියාගෙන රස විඳින්න පුළුවන් ගායනයක් හැමදාමත් වගේ අදත් තාත්තගෙන් අපි දැක්කා. ඉතින් ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබෙන කියලා තාත්තට සුබ පතනවා. බොහොම ස්තුතියි. ඔබතුමා දැන් අර කීවා වගේ හැමදාම ගේන්නේ මේ වගේ ගීතමනේ නේද? ඒවා හරි රසයි. ඒවා සියුම් තැන් ඔබතුමා අල්ලාගෙන තියෙනවා. එංගිදින් තරගෙත් සියුම් තැන් අපි අල්ලගන්න උත්සාහ කරනවා අපි තුන් දෙනත් අපිට දැන් ටිකක් යන එන මං නැතුව ඉන්නේ විනිශ්චය මණ්ඩලයේ මේ කට්ටිය සින්දුව පටන් ගත්තාම අපේ ඇඟේ ලේනේ හරි බලමු සුබ ප්‍රාර්ථනා කරනවා ඉතින් ඔබතුමාගේ දක්ෂතාවය අගයමු තාත්තගේ ගායනාව කනට හරීම මිහිරි ඕන වෙලාවක් අහගෙන ඉන්න පුළුවන් අඩක් තාත්තට තියෙන කිව්වා වගේ අඩුපාඩුවක් දකින්න යන්න ඉඩක් තිබෙන්නේ නැහැ තාත්තා. තාත්තට සුබ පතනවා ඉදිරියටම යන්න ලැබේවා කියලා. හොඳයි ස්තුතිවන්ත වෙනවා ගෞරවනීය විනිශ්චය මණ්ඩලයට තාත්තා අපි SMS කතාවක් කියමු. මගේ අංකය 6 මගේ ගීතය ඔබ සියලු දෙනා රසවින්දනම් DS ඉස්තනක් අංක 6 යොදලා 99.2ට මට හැකිතා මනාප SMS ලබා දෙන්න කියලා මිතාම ගෞරවයෙන් සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. TS හිස්තනක් අංක 6 සඳහන් කර 99.2ට SMS කරන්න අවසන් මහා තරගයේ ජනප්‍රිය කිරුළ හිමි කරගන්න තාත්තට අවකාශය ලබා දෙන්නේ අපේ ආදරණීය ගෞරවනීය ප්‍රේක්ෂක ඔබ. අපි ආරාධනා කරමු තවත් තාත්තා කෙනෙකුට වේදිකාවට මේ පාලිත රාජපක්ෂ මහත්මයා. දුදුලු දැලේ හෙලන මොනර පැටික්කේ
කව් කොකිලෙන් ගයන වෙලාවේ මල් යය කිකිනි හඬට සිනාසේ කව් කොකිලෙන් ගයන වෙලාවේ මල් යය කිකිනි හඬට සිනාසේ net halawarin kiyana kathave madu salena same mahima udave bamara patikke thuru siribile ratana bamara patikke indudunu danene monara patikke Dama turin turata pita valavai Rang dorin dorata nila nilavai Dama turin turata pita valavai Rang dorin dorata nila nilavai Mua tarin tarata kita kalavai Vipi malin malata ala gulavai bamara patikke thuru sirivile natana bamara patikke indudunu dane telana monara patikke ai wonder ai kawuda bamara patikke eka thawath me balanne me bamara patikke obe dikke obe dikke yakena api kiwwa kathawak yata taatana eka kiwwe o kiwwa thamai eka thamai kiyanne මමර පෙට්ටියක ඉන්නවා ඉතින්. ඔයදී. ඔයදී. ඔයනේ ඉන්නේ. ළඟ ඉන්නවා. ළඟ ඉන්නවා. ළඟ ඉන්නවා කියලා හිතාද? ගෙදර ඉන්නේ. ගෙදර. ආ. හොඳයි. මොකද කසුකුසුද? මහා රට පෙරලන්න වගේ මොකද සාකච්ඡා වෙන්න මතය. මට හිතෙනවා මේ දවතුමා හැමදාම අමරදේව සර්ගේ ගීත තමයි අසන්ට ඇවිල්ලා ගායනා කරන්නේ දැන් මේ හැබැයි අද ගීතේ ටිකක් දැන් සමහර ගීත තියෙනවනේ ගැළපෙන නොගැළපෙන අද ගීතේ ටිකක් අර වේග රිද්මේන රිද්මේ ටිකක් වැඩි දැන් වික්‍රත්නායක මහත්තයා මේක අදලා තියෙන්නේ අමරදේ මේ සංගීතය නිර්මාණය කළ තියෙන්නේ අමරදේව සර්ට ගායන සුනිල් ආරත්න මහත්තයා ලියලා ඒ ඔබතුමාට සුබපතනවා ඔබතුමාගේ ඒ දක්ෂතාවය තියෙනවා භාවිතය තියෙනවා හොඳට අපි ආදරේ ඊ හඬට අපේ කනේ තියෙන ගීතයක් රැඳිලා තියෙන ගීතයක් ඉතින් අර සමහර වෙලාවට එහෙම ගීතයක් ගායනා කරනකොට ටිකක් අර අඩුපාඩු අපිට ඇහෙනවා වැඩි ගතියක් තියෙනවා හැබැයි තාත්තා ගායනා කරා තාත්තට හැකි අයුරින් සුබපතනවා තාත්තා ගායනාවේ අර වර්සස් වල උච්ච ස්වර යන හරියේදී අර කිව්වගේ පුංචි අඩුපාඩුවක් දැනුණා ඉතින් හැබැයි මේ தত্ত্বය දිහා බලද්දී ඉතින් අපිට විනිශ්චය මණ්ඩලයක් හැටියට අපි බලන්නේ චූටි තැනක් අල්ලගන්නනේ ඒ චූටි තැන අදහවුක් අපිට තවත් එක තරඟකරුවෙක් ඉන්නවා එයා කොහොම ඇසිරෙද කියලා අපි දන්නේ නැහැ ඉතින් ප්‍රාර්ථනා කරනවා තාත්තට රැඳෙන්න වරම් ලැබේවා කියලා SMS කතාවක් කියලා යන් අපි මගේ අංකය 7 DS සිස්තනක් 7 යෝදා 99 බින්දු දෙකට SMS කරන්න. සියලුම දෙනා මගේ ගීතේ අගය කරනවා. හොඳයි DS සිස්තනක් අංක 7 සඳහන් කර 99 බින්දු දෙකට SMS කරන්න. අපි සුදානම් වෙන්න විරාමයක් ලබා ගන්න මේ ඩයලොග් ප්‍රශංසා දරන 60 plus season 4. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වෙන අපේම මෙහෙයුම. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වෙන අපේම මෙහෙයුම
मगे पिन बंदई तेरुने एन तमई मे देश मगे पिन बंदई तेरुने एन तमई निर्माण कर ඒ අවස්ථාව ගන්න නැත්තේ ඒක තමයි දැන් කිවණ ගින්ද හොඳයි ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ඉතින් වැඩි කතා කරන්න ඕනේ නැහැ ආයෙ දවසක හම්බ වෙමු හම්බ ස්තුතියි ඔබතුමන්ට මේ ගීතේ පුරාම තියෙන අර සතුටයි උද්දාමයයි ඔව් හරි නේද ඒ වචන උද්දාමයයි අපි හැමෝමම වගේම මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ව ගොඩාක් සතුටට පත් කරා තාත්තා මොකද දකින්න දකින්න ආසයි මේ ගායනය මට අපි තුන් දෙනාටම මං හිතන්නේ අප්පුඩි දෙන එක නවත්ත ගන්න බැරි වුණා ඒ තරමට අපි ගොඩාක් වින්ද තාත්තගේ ගායනය සුබ පතන අනිවාර්යෙන් අපි ඉදිරියේදී හම්බ වෙන්න ඕනේ ඒ අසනි සංගීත කණ්ඩායමත් ඒකට ඒ පංචකයකට එන විදිහට ඒක වාදනය කළ නැත්නම් ඔය වගේ ගීතයක් ගහන්න බෑ ඇත්තටම හරි මම මා ලොකු සහයෝගයක් දුන්නා ඔකි හැම පැත්තෙම ලැස්තිනේ නේ තාත්තා ජෝතිපාල මහත්මයාගේ මම ප්‍රිය කරනම ගීතයක් කාන්තාවක්ව
වර්ණනා කරලා නිම කරන්න බෑ. මේ ගීතේ කාන්තාව පිළිබඳව මොනවද අගය නොකරන්නේ? මොන තරම් මනරම් ගීයක්ද? ওই ගීතේ මමත් ගායනා කරලා තියෙනවා වේදිකාවල ඇති වෙන්න. ඊවිලිට දර්ශනතල නිකන් පහළ වෙනවා. අපිටත් ජොලියක් දුන්න තාත්තා. එතකොට අපිට මෙහෙම වුණා නම් බලන් ඉන්න ප්‍රේක්ෂකයාට කොහොම වෙන්න ඇද්ද කියලා මට දැන් හිතා ගන්න පුළුවන්. තාත්තා. තාත්තා. ආයි දවසක හමු වෙමු. හොඳයි තාත්තා, විනිශ්චය මණ්ඩලයේ තීරණ ලබා දීලා අවසానයි. ජනප්‍රිය කිරුළ ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තිබෙන අවසාන මහා තරගයේ අපේ ආදරණීය ගෞරවනීය ප්‍රේක්ෂකින් තමයි ඒ සඳහා ඉඩකඩ ලබා දෙන්නේ. විජේ විජේ කුමාරතුංග මහත්මයාගේ නංගිල මල්ලිලා ඕඩියෝ බඩ බඩ ඩොන්ට් බී කලබල. අම්මා විජේ කිව්ව ගමන් එළියට වැටා. රයිට් ඕකේ. මගේ ආදරණීය නංගිල මල්ලිලාට මං ඉල්ලා ඉන්නවා. ඒ වගේම මටත් වඩා වැඩි හිටියකින් ලයිටිනවා අම්මා. ඔබ මගේ ගීතේ රසවින්දන මගේ අංකයක BS BS ඉස්තන 99 බින්දු දෙකට හැකිතාක් හැකිතාක් විශ්වා මම වෙනු SMS කරන්න නියයි විශ්වා දැම්ම කරනවා BS ස්තනක් අංක 1 සඳහන් කරන්න 99 බින්දකට SMS කරන්න. අවසන් මහා තරගයේ ජනප්‍රිය කිරුළ හිමි කර දීමේ වගකීම තිබෙන්නේ ආදරණීය ප්‍රේක්ෂක ඔබට. එමනම් ස්තුතිවන්ත වන ගෞරවනීය විනිශ්චය මණ්ඩලයට තාත්තා ගොඩක් ස්තුතියි. ප්‍රතිඵලය බලන්න සූදානම්. අපි සිටින්නේ අවසන් සුපිරි තරගකරුවන් 6 දෙනාගේ වටේ. 5 දෙනාගේ සංචිතයට ඇතුළත් වන්නේ කවුද? අපි බලමු මේ විරාමයෙන් අනතුරුව මේ ඩයලොග් ප්‍රශංසා දරන 60 plus season 4. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට තිරයක් වෙන අපේම මෙහෙයුම. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට තිරයක් වෙන අපේම මෙහෙයුම. ගෞරවනීය විනිසුරු මඩුල්ල ලබා දුන්න ප්‍රතිඵලය මම ප්‍රකාශයට පත් කරන්න සූදානම්. මේ අනුව ගෞරවනීය විනිසුරු මඩුල්ලේ ඉහළම ප්‍රසාදය හිමි කරගෙන අවසන් සුපිරි තරඟකරුවන් 5 දෙනා අතරට මුලින්ම සුදුසුකම් ලබන්නේ ජානක ඉලුක්පුර මහත්මයා. මේ දේශ මගේ පින් වන්දයි තෙරුනේ දැන් තමයි මේ දේශ මගේ. අවසන් සුපිරි තරඟකරුවන් 5 දෙනා අතරට ගෞරවනීය තාත්තලා අතරින් මීළඟට සුසුකම් ලබන්නේ දීලානන්ද හේවවසන් මහත්මයා. වත් සුනුසුවනින් සුවඳ කෙරේයා පෙම් කුසුමන් අද පුබුදු කෙරේයා. ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ තීරණය අනුව මේ තමයි අද දවසේ තුන්වන ස්ථානය. සිල්වා මහත්මයා. වන්දිය කට බැඳා ආශා තහසක් රස වින්දා නටුවක කටු මත. මේ තමයි අද දවසේ හතරවන ස්ථානය. කුමාරසිරි පෙරේරා මහත්මයා. අතිවත් අත ඇල්ලු කිසිම කිලුටක් තිබුණේ නැහැ. එමනම් ප්‍රතිඵලය මම ලබා දෙන සූදානම් ගෞරවනීය විනිසුරු මඩුල්ලේ තීරණය අනුව මේ ගෞරවනීය තාත්තල දෙදෙනා අතරින් අවසන් තරඟකරුවන් 5 දෙනාගේ සංචිතයට සුදුසුකම් ලබන්නේ දැනි ප්‍රනාන්දු මහත්මයා. මේ දොල අයිනේ අපේ රහස් ඇත ලියවිලා අපේ රහස්. තාතා, සෑහෙන කාලයක් මාස ගානක් එකට එක වේදිකාවේ ගීත ගායනා කරලා සමුගෙන යාමක් නෙමෙයි මම හැමදාම සඳහන් කරනවා වගේ. තාතා, තියුණු තරගයක් උණුසුම් තරගයක් සෙසු සමාජික සමාජිකාවන්ට ලබා දුන්න අවසන් තරඟකරුවන් 6 දෙනාගේ වටේ තමයි තාත්තා තරඟේ ඉවත් වෙන්නේ. කැමති තාත්තගේ අදහස් දැනගන්න.
අවසාන වටේට යෑමට අපිට මට සූසුකම් මදි ඒකේද මම 6 දෙනාගේ වටේට ඇවිල්ලා තිනවා මට හරි සන්තෝසයි හොඳයි විනිශ්චය මණ්ඩලයේ අදහසකුත් මම දැනගන්න කැමති අර කිව්වා වගේ මේ ලොකු ලකුණු ප්‍රමාණයක් අඩු කරගෙන නැහැ හරියට බලද්දි එක ලකුණයි ඒ තරමට මේ තාත්තලා ඔක්කොම ළඟ දක්ෂතා පෙන්නලා තියෙනවා කෙසේ වෙතත් තාත්තගේ ගායනාවේදී තාත්තට වර්සස් වලදී චුට්ටක් ඊට මෙට වෙනකොට අපිට ඒක ලෝභකමක් ඇති වුණා අයියෝ වගේ එකක් ආවා ඒ කියන්නේ තාත්තා මේ රසය මේ තරඟේ පුරාවටම දීගෙන ආපු තාත්තා කෙනෙක් හොඳයි එහෙනම් අපි නැවතත් ඔබව හමුවන්නේ අවසන් සුපිරි තරඟකරුවන් 5 දෙනාගේ සංචිතය සමගින් මේ ශ්‍රී ලාංකේය ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පිදෙන ගෞරවාන්විත රියැලිටි උත්තමාචාරය ඩයලොග් ප්‍රශංසා දරන 60+ සීසන් 4